අයිබෝන් හැමෝටම අපි අද ඉගෙන ගන්න යන්නේ feature selection method එකක් වෙන රැප method එක ගැන මේ පාඩම ඔයාලට ඉදිරිපත් කරන මම රන්දිමා ප්‍රනාන්ද අපේ පාඩමට යන්න කලින් මුලින්ම අපි බලමු මේ රැප method පාඩම යටතේ මොන අංශ ගැනද අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා මුලින්ම අපි ඉගෙන ගන්න යනවා රැප method එක ගැන දැලහැඳින්වීමක් මොකද්ද රැප method එක කියන්නේ ඇයි අපිට මේ රැප method එක අවශ්‍ය වෙන්නේ වගේ දේවල් ඊට පස්සේ අපි ඉගෙන ගන්න යනවා රැප මෙතඩ් එකේ සංකල්පය. එමත් නැත්නම් රැප මෙතඩ් එකේ ක්‍රියාකාරීත්වය ගැන. රැප මෙතඩ් එක ක්‍රියා කරන විදිය අනුව රැප මෙතඩ් එකේ විවිධ වර්ග තියෙනවා. ඒවා තමයි ෆෝවර්ඩ් සිලෙක්ෂන්, බෑක්වර්ඩ් එලිමිනේෂන් කියන්නේ. මේට අමතරව බයි ඩිරෙක්ෂනල් එලිමිනේෂන් වගේ තව තවත් රැප මෙතඩ්ස් වර්ග තියෙනවා. අවසානයේදී අපි කතා කරන්න යනවා මේ රැප මෙතඩ් වල තියෙන වාසි සහ අවාසි ගැන. හොඳයි මුලින්ම අපි බලමු මේ රැප මෙතඩ් එක කොහොමද feature selection වලට සම්බන්ධ වෙන්නේ කියලා. ඔයාලා හැමෝම දන්නවා data set එකක් කියන්නේ මොකක්ද කියලා. data set එකක features විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. හැබැයි මේ හැම feature එකක්ම අපි ගොඩනගන්නට යන machine learning model එකේ ක්‍රියාකාරීත්වයට ඊතරම් වැදගත් features වෙන්නේ නැහැ. හැබැයි අපි මේ වැදගත් නොවන features උත් තියාගෙන අපි machine learning model එක train කරන්න යනකොට සිද්ධ වෙන්නේ අපේ machine learning model එකේ performance එක අඩු වෙන එක. මේකේ ප්‍රතිපලයක් විදියට අවසානයේදී අපි machine learning model එකේ accuracy එක උනත් අඩු වෙන්න පුළුවන්. මෙන්න මේ බලපෑම වළක්ව ගන්න තමයි අපි feature selection සිදු කරන්නේ. feature selection කියන්නේ data set එකක තියෙන feature set එකකින් අපි ගොඩනගන්නට යන machine learning model එකට බලපෑමක් ඇති කරන්න පුළුවන් feature subset එකක් තෝරා ගන්න එකයි. මේකෙදී machine learning model එකට බලපෑමක් කරන්නට හැකියාවක් නැති features අපි අපේ data set එකෙන් ඉවත් කරනු ලබනවා. මේ feature selection සිදු කරන ආකාරය අනුව ඒක අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. supervised feature selection සහ unsupervised feature selection කියලා. supervised feature selection එකේදී class labels use කරලා තමයි features අපි select කරගන්නේ. නමුත් unsupervised selection method එකේදී class labels භාවිතා නොකර selection එක සිදු කරනවා. wrapper method එක කියන්නේ supervised feature selection යට තියෙන එක ප්‍රධාන feature selection method එකක්. මේකෙදී සිද්ධ වෙන්නේ ඔයාලට දැන් පේන විදියට search algorithm එකක් භාවිතා කරමින් डेटा सेट के अति सियलुम फीचर्स मशीन लर्निंग मॉडल के गुणात्मक भावेट बलपान आकार अगीम लाइन उपरीम गुणात्मक भाव्या उपरीम पर्फॉर्मेंस लबादेन फीचर सबसेट तोरागाने दी बलमु रेप मेथड भावताकरण हेतु मनोवादिकला मम खाली स्लाइड के वाले क्यू वगे अपे डेटा सेट के फीचर्स इतना विशाल प्रमाण तीयन पट अपे मॉडल के संकीर्णता वेडिवेला मॉडल के ट्रेन करान विशाल काल गात वेनवा एवगेम अपे मॉडल के अक्यूरसी एक मेकिंग आडवेन पुलवा इतनी रेप मेथड भाविता कर लापीट मॉडल के इकमनी ट्रेन करगा पुलवा एवगेम मॉडल के संकीर्ण भाव हिमत कंप्लेक्सीटी का अड़ करगा पुलवा एवं तरह मे मॉडल के अक्यूरसी एक प्रमाण की वैडी करगाट पुलवा तेना बलू रेप मेथड क्रियाकारित्व सिद्धवेन कहुमत की मे डायग्राम के पेन्नी रेप मेथड प्रोसेस මුලින්ම data set එකේ තියෙන සියලුම features වලින් feature subset එකක් තෝරගන්නවා. මේ subset එක තෝරගන්න භාවිතා කරන්න පුළුවන් search methods කිහිපයක් තියෙනවා. අපි ඉස්සරහට මේ video එකේ මේ search methods ගැන ඉගෙන ගන්නවා. ඉතින් මේ search method එකක් use කරලා තෝරාගත්ත feature subset එක යොදාගෙන අපි අපේ machine learning model එක ගොඩනගනවා. ඊට පස්සේ ගොඩනැගුව අපේ machine learning model එකේ performance එක අපි අගීමට ලක් කරනවා. මේ පර්ෆෝමන්ස් එක ඇගීමට ලක් කරන ආකාරය අපි එක එක්කෙනා ගොඩනගන්න හදන මැෂින් ලර්නින් මොඩල් එකේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදියට අපේ මොඩල් එක රිග්‍රෙෂන් ටයිප් එකක් නම් අපිට පර්ෆෝමන්ස් එක මනින්න p values r squared වගේ මෙෂර්මන්ට්ස් ගන්න පුළුවන්. මේක ක්ලාසිෆිකේෂන් මොඩල් එකක් නම් අපිට ඇකියුරසි, ප්‍රිසිෂන්, රිකෝල් වගේ මෙෂර්මන්ට්ස් භාවිත කරන්න පුළුවන්. ඊළඟ පියවර විදියට තෝරාගත් අලුත් ෆීචර් සබ්සෙට් එකකට මම මේ කලින් සඳහන් කර මුළු ක්‍රියාවලියම නැවත සිදු කරනවා. මේ විදියට අපිට ලබා ගන්න පුළුවන් හැම feature subset එකකටම මේ ක්‍රියාවලිය සිදු කරලා model එකේ performance එකට ඉහළම අගය ලබා දෙන feature subset එක අපි අපේ model එකේ train කරන්න යොදා ගන්න feature set එක විදියට select කර ගන්නවා. මේ පියවර 4න් දක්වන්නේ
රැපර් මෙතඩ් එකේ ක්‍රියාකාරීත්වය. මුලින්ම feature subset එකක් තෝරගන්නවා පියවර පළවෙනි පියවර හැටියට. දෙවෙනි පියවරේදී තෝරාගත්තු feature subset එක භාවිතා කරමින් machine learning model එක ගොඩනගනවා. තුන්වෙනි පියවරේදී machine learning model එකේ ගුණාත්මකභාවය ඇගීමට ලක් කරනවා. හතරවෙනි පියවරේදී මෙම සම්පූර්ණම ක්‍රියාවලිය නැවත නැවතත් නව feature subset සඳහා සිදු කරමින් අවසානයේදී ඉහළම performance අගය ලබා දෙන feature subset එක අපේ feature set එක විදියට අපි තෝරා ගැනීම සිදු කරනවා. feature subset තෝරා ගන්න පුළුවන් විවිධ search methods තියෙනවා කියලා මම ඔයාලට කලින් කිව්වා. ඒ search methods use කිරීම නිසා wrapper method එකේ විවිධ වර්ග අපිට දැක ගන්න පුළුවන්. ඒවා තමයි forward selection, backward elimination, bidirectional elimination නැත්නම් step wise selection කියන්නේ. මීට අමතරව තව wrapper method වර්ගත් තියෙනවා. නමුත් මම මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ forward selection සහ backward elimination කියන ටෙක්නික් දෙක ගැනයි. දැන් අපි බලන්න යන්නේ forward selection method එක ගැන. මේක අපිට පියවර හතරකින් දක්වන්න පුළුවන්. forward selection එකේදී මුලින්ම අපි කරන්නේ significance level එකක් තීරණය කරන එක. මේ significance level එක කියන්නේ p value එකට ගන්න පුළුවන් threshold value එක. සාමාන්‍යයෙන් මේ significance value එක 1/5 වගේ අගයක් කියලා තමයි අපි මූලික අවස්ථාවේ සලකන්නේ. ඊළඟ පියවර විදියට වරකට එක feature එක බැගින් සලකමින් ගොඩනැගී හැකි සියලුම machine learning model අපි ගොඩනගනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපේ data set එකේ feature 100ක් තියෙනවා නම් අපි model 100ක් ගොඩනගන්න ඕනේ. ඉන්පසු ඒ එක් එක් මොඩල් එකට අදාළ p value ගණනය කරලා ඒන් අවම p value එක ලබා දෙන feature එක තෝරගන්නවා. ඊළඟ පියවර විදියට ඒ කියන්නේ තුන්වෙනි පියවරේදී කලින් අපි මේ තෝරාගත්තු අවම p value එක සහිත feature එකට අමතර feature එක එකතු කරලා ගොඩනැගිය හැකි සියලුම machine learning models ගොඩනගනවා. ඉන්පසු ඒ අතරින් අවම p value එක ලබා දෙන feature set එක තෝරගන්නවා. ඊළඟ පියවර විදියට අපි මේ තුන්වන පියවරෙන් ලැබුණු අවම p value වගේ අපි මූලික අවස්ථාවේ තීරණය කර significance level අගයට වඩා අඩු වගේක් ගන්නවද නැද්ද කියලා චෙක් කරනවා. p value එක significance level එකට වඩා අඩු වෙනවා නම් අපි තුන්වන පියවර නැවතත් සිදු කරනවා. ඒ කියන්නේ දැනට තෝරාගෙන තිබෙන feature දෙකට අමතරව තවත් feature එකක් එකතු කරලා මේ process එක කරනවා. මේක නැවත නැවත සිදුවන ක්‍රියාවලිය. p value එක යම් අවස්ථාවකදී significance level එකට වඩා වැඩි නම් හෝ සමාන නම් අපි මේ සම්පූර්ණ ක්‍රියාවලියම අවසන් කරලා ඒම අවස්ථාවේදී තිබෙන feature subset එක අපේ feature set එක හැටියට අපි තෝරගන්නවා. මේ මෙන්න මේ විදිහට තමයි forward selection method එක ක්‍රියාත්මක වෙන්නේ. මේ තමයි backward elimination method එකේ ක්‍රියාවලිය. මේ පියවර හතරෙන් දක්වන්නේ මේ ක්‍රියාවලිය. backward elimination method එකේදී අපි පළමුව සියලුම features යොදා ගනිමින් model එක ගොඩනගනවා. ඉන්පසු වරකට එක feature එක බැගින් ඉවත් කරමින් machine learning model එක නැවත නැවත build කරමින් model එකේ performance එක අපි check කරනවා. මේ ක්‍රියාවලිය feature එක ඉවත් වීම model එකේ accuracy ඉහළ නැංවීමට හේතු නොවන අවස්ථාව දක්වාම දිගින් දිගටම නැවත නැවතත් සිදු කරනවා. මෙම අවස්ථාවේදී ඉතිරි වී ඇති feature set එක අපි machine learning model එක ගොඩනැගීමට ඉතාමත් සුදුසු feature set එක විදියට තීරණය කරනු ලබනවා. මේ backward feature elimination method එක කියන්නේ forward selection method එකේ විරුද්ධ ක්‍රියාවලිය. ඒ කියන්නේ අපි forward selection එකේදී feature එකකින් පටන් අරගෙන features add කරමින් model එකේ performance එක improve වෙනවද නැද්ද කියලා check කරා. නමුත් මේ backward elimination එකේදී මුලින්ම ඔක්කොම features ඇතුළත් සියලුම features ඇතුළත් feature set එකකින් පටන් අරගෙන features එකින් එක ඉවත් කරමින් performance එක improve වුණ වඩාත්ම improve වුණ feature set එක අපි ලබා ගන්නවා. wrapper method එකේ වාසි තමයි features අතර ඇති අන්තර්ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම මෙමගින් පහසු කරනවා. ඒ වගේම එක එක machine learning model එක සඳහා ප්‍රශස්ත විශේෂ feature subset එකක් තෝරා ගැනීම මෙමගින් පහසු කරනවා. අවාසි තමයි machine learning model එක overfit වීමේ අවදානමක් මෙම method එකේදී පවතිනවා. ඒ වගේම features ගණන ඉහළ යන විට ගණනය කිරීම ඉතා අපහසු වෙනවා.
මේ තමයි අද දවසේ අපි ඉගෙනගත්තු දේවල්. ඉතින් තවත් මේ වගේම වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.